ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහරු කිරීම වෙනුවෙන් ජනහමුවක් යටියන්තොට බස් නැවතුම් පලාසලදී පැවැත්ුණා. හැඩ වැඩ තරුණයෙකු ජනපති කරන්නට කාලය එළඹ ඇත මගේ මව් භූමියට. ඒ තරුණයාට නව ජවයක් ලැබෙන්නට අත් පොළසමක් දෙමු නාමල් පිපෙන්නට. ඒක නිසා මතක තියාගනිල්ලා පොහොට්ටුවේ මිනිස්සුන්ට දැන් හොඳ නායකයෙක් ඉන්නවා. ඒ නාමල් රාජපක්ෂ මැතිතුමා කියන එක මතක තියාගන්න ඕන. මේ ඡන්ද සියල්ල 21 වෙනිදට වැටෙන්නේ නාමල් රාජපක්ෂගේ නමින් පමණයි කියන එක මතක තියාගන්න ඕන. අනිත් හැම අපේක්ෂකෙක්ම කරන්නම් කියලා එනකොට වැඩ කරපු දේශපාලන පක්ෂයක් විදිහට මැතිවෙන්න ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියන එක අපි ඔබට මතක් කරන්න ඕනේ. අපි රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කරනවා. රජයෙන් ලබා ගන්නා වූ සේවාවන් කාර්යක්ෂම කරන්න අවශ්‍ය තාක්ෂණික විප්ලවය ඇති කරන්නත් අපි පිටවන ආණ්ඩුවක් තුල අපි කටයුතු කරනවා කියලා ඔබ තමුන්ලාසර මතක් කරනවා. තරුණ පරම්පරාවට අවශ්‍ය රැකියා උත්පාදනය කරන්න පෞද්ගලිකංශ ආයෝජන දිරිගන්වන්න දේශීය ව්‍යාපාරිකයක් කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනගන්න කුෂි කර්මාන්තය වතු වලට කුඩා වතු හිමියට ගම්මිරිස්ටිකට කුරුඳු දිගට තාක්ෂණය හඳුන්වලා දීලා කුඩා භූමියකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න ඒ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්න අවශ්‍ය ජාතික වැඩපිළිවෙලක් එක්ක අපි ඉදිරි කාල සීමාව තුල කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තමයි ඩොලර් බිලියන 80ක් 85ක් වදින ආර්ථිකය බිලියන 180ක් ඉක්ම වූ ආර්ථිකයක් බවට අපි පරිවර්තනය කරන්නේ. මේකට ආදරය කරන වැඩපිළිවෙල තියෙන්නේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ තුලව සතුව බවත් පොහොට්ටුව ඉස්සරහ කතරේ ගහලා ඔබේ ආණ්ඩුවක් පිහිටවන්න ඔබේ ජනාධිපතිවරයෙක් බිහි කරවන්න කටයුතු කරන්නේ කියන ආදරණීය ඉල්ලීම කරමින් ඔබට සුබ අනාගතයක් පතමින් මානියන. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය දේශීය ගොවියා ධීවරයා කම්කරුවා ශක්තිමත් කිරීම බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඔහුගේ ජයතවරු කිනු වෙනුවෙන් මාවනැල්ල කප්පාකුඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපි හැමදාම හිතුවේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්නේ කොහොමද කියන කාරණේ. අපිට උවමනාව තිබ්බේ මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම ගමේ අම්මා තාත්තගේ දුව පුතා හොඳ අධ්‍යාපනයක් දෙන්න. අපි දකින්න කැමති මේ ගමෙන් උපායධාරී බිහි වෙනවා වගේම කාර්මික සහ නිපුණතාවයෙන් ජාතික සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ රැකියාවට දඟුව බිහි කරා. අපි දා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කළ මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ආරම්භ කරේ නිසා අපි පැහැදිලිව ඔබට කියනවා අපේ ආර්ථික ප්‍රතිපත්තිය දේශීය ගොවියා ධීවරයා කම්කරුවා ශක්තිමත් කරන එක මිස විදේශ රටක ගොවියෙක් ධීවරයෙක් ව්‍යාපාරිකයෙක් මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක් ශක්තිමත් කරන එක නෙවෙයි. දේශපාලන වේදිකාවේ එකිනෙකා කෙරෙහි මඩ ගහගත්තා කියලා මේ අපේක්ෂකයෝ එකිනෙකාගේ වැරදි ඇදහුවා කියලා නේද ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එසඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මම හඳ නාන්දුවක් තුළ අපි ක්‍රියාත්මක කරන්නේ අපේ රටට ගැළපෙන ප්‍රතිපත්ති මිස බොරු දේශපාලන පුරොන්දු අපි මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කරන්නේ නැහැ කියන එකත් අපි ඔබට කියනවා. අපිට පුළුවන් ද අපි පුළුවන් කියනවා බැහැයි කියන ද අපි බැහැයි කියනවා.